අයිබෝන් අද අලුත් වීඩියෝ එකකින් බොන්සයි විත් සජිත් එක්ක අද අපි කතා කරන්න යන්නේ බොන්සයි ටූල්ස් ගැන අපිට බොන්සයි ගාඩන් එකක් එහෙම නැත්නම් බොන්සයි ගස් එකතුවක් තියෙනවනම් ඕක අපි දිනපතා නඩත්තු කරන්න ඕනේ ඒ දේවල් කරගෙන යද්දී ටූල් සෙට් එක ඒගොල්ලොන්ට තියෙන ඉතාමත්ම වැදගත් එතෙන්දී අපිට ලංකාවේ බොන්සායි කරද්දී ඇත්තටම අපේ ළමයි අලුතෙන් පටන් අරගන්න ළමයි ඒගොල්ලන්ට ටූල්ස් හොයාගන්න හරිම අමාරුයි මොකද මේ ලංකාවේ බොන්සායි ටූල් කොහෙවත් නිෂ්පාදනය කෙරෙන්නේ නැහැ බොන්සායි ගැන ලොකු වමනාවක් සහ ඕනෑකමක් තිබිලා ඕක නිකන් අර අපි කියන්නේ බොන්සායි ගැන පිස්සුවක් වගේ මේ හැදිච්ච ළමයි කම්මල් වලට ගිහිල්ලා බොන්සායි ටූල්ස් මේ හදාගන්න උත්සාහ කරනවා සමහර දේවල් සාර්ථකයි සමහර දේවල් සාර්ථක වෙන්නේ නැහැ. ඒකට අදාළ ස්පෙෂල් ටූල්ස් ඕනේ. ඒක ඉස්සෙල්ලාම කතා කරන්න ඕනේ. මොකද අපි ගස් එක්ක ගනුදෙනු කරද්දී ගහ නිරෝගීව පවත්වාගෙන යන කාරණාව සහ අපිට අවශ්‍ය හැඩතලවලට ඒක පුහුණු කරගෙන යන කාරණාවෙදී ගහට හානියක් නොවෙන්න සහ අපේ කාර්යය ඉතාම පහසුවෙන් කරගන්න තමයි බොන්සයි ටූල්ස් හැදිලා තියෙන්නේ. ජපානයේදී නම් ඒගොල්ලන්ගේ වෙනමම කම්මල් තියෙනවා සාම්ප්‍රදායිකව බොන්සයි ටූල්ස් විතරක් හදන කම්මල් කරුවෝ ඉන්නවා ඒගොල්ලන්ගේ પરම්පරා ගානක් තිස්සේ සාම්ප්‍රදායික විදිහට වැඩ කරන කම්මල් තියෙනවා වෙනමම ඉන්ඩස්ට්‍රි එකක් විදිහට ජපානයේ ඩිවලොප් වෙච්ච දෙයක් තමයි බොන්සයි ටූල් නිෂ්පාදනය කරනවා කියන්නේ කාර්මික වශයෙන් මාස් ප්‍රොඩක්ෂන් එකක් විදිහට ගොඩාක් කර්මාන්ත ශාලාවල බොහෝ ගණනක් ඉපද වෙන බ්‍රෑන්ඩ්ස් තියෙනවා ඊට අමතරව චයිනාවල බොන්සයි ටූල්ස් නිෂ්පාදනය වෙනවා එතකොට ඊකේ හොඳ ක්වොලිටි එකේ බොන්සයි ටූල්ස් තියෙනවා සහ බාල වර්ගයේ බාල තත්ත්වයේ බොන්සයි ටූල්ස් තියෙනවා එතකොට අපිට අඩු ගානකට ගන්න වෙන්නේ ඇත්තටම චයිනීස් ටූල් එකක් තමයි හොඳ තත්ත්වයේ පවතින බොන්සයි ටූල්ස් චයිනීස් ටූල්ස් උත් තියෙනවා බොන්සයි ටූල්ස් ලංකාවට ගෙන්නලා බෙදා හරින්නේ නැහැ කවුරු වෙනමම ෂොප් එකේ අලුත් ටූල්ස් විකුණන්න නැහැ ඔන්ලයින් ඕඩර් කරලා ඉන්ටර්නෙට් එකෙන් ඕඩර් කරලා චයිනා වලින් ගෙන්නන ටූල්ස් පාවිච්චි කරනවා ඒ පාවිච්චි කරන ඒ ටූල්ස් උනත් එච්චර හොඳ ක්වොලිටි එකේව නෙවෙයි තියෙන්නේ නැතුවම මොනව කරන්නද නේ තියෙන දේවල් වලින් අපි පාවි මේ වැඩ ගන්න ඕනේ නේ ඉතින් ඒක නේ එතකොට අද මම ගෙනල්ලා තියෙනවා මේ මගේ මේ ඇත්තටම මේ නිදම් පෙට්ටිය වගේ මේක මේ පරණ ටූල් බොක්ස් එකක්. ඕගොල්ලෝ දන්නවා සහ අපි හැමෝම දැනුවත් තමයි ලංකාවට ජපානයේ අමතර කොටස් වගේ බඩු ගෙන්නන තැන් තියෙනවා. ඉතින් ඒ යාඩ්ස් වලට ගියහම අපිට හම්බ වෙනවා සමහර වෙලාවල් වලට අඬු කතුරු ඒ වගේ දේවල් ඇස්සේ බොන්සයි ටූල්ස්. ඉතින් එහෙම ඒගොල්ලෝ ගෙන්නනකොට ඒගොල්ලෝ දන්නේ නැහැ මේක මේ විශේෂයෙන්ම බොන්සයි වලටම අදාළ දේවල් කියලා. නමුත් අර යතුරු රේන්ජ් එතකොට අඬු ඇස්සේ අර දේවලුත් එනවා. මොකද ජපානයේ බොහොම ව්‍යාප්ත වෙලා තියෙන නිසා බොන්සයි කියන කලාව ඒගොල්ලන්ගේ විසිකරන අහක දාන යකඩ ගොඩවල් වල හරියට තියෙනවා බොන්සයි ටූල්ස්. අපි ඉතින් මොනව කරන්නද නේ අපේ රටට ගැලපෙන විදිහට අපි ගිහිල්ලා ඒවත් ගෙනහලා මලකට කඩලා භූමි තෙල් වලින් හොදලා ඔයිල් කරලා මෝහක් තියලා අපේ භාවිතයට යොදා ගන්න. බොන්සයි කරන්න බොන්සයි ටූල්ස් අවශ්‍යයි කියලා කාරණාවක් නැහැ. තියනවා නම් හොඳයි. නමුත් බොන්සයි ටූල්ස් වමනා නැහැ බොන්සයි කරන්න. එමනම් අපි මේ මිස්ටරි බොක්ස් එක නිදම් පෙට්ටිය මට බොහොම වටින එකක් මේක. මේක අරලා එකින් එක ගමු. මේක මේ බෝන් සීලන්ට් එකක්. ඒ කියන්නේ අපි කට් එකක් දාපුවාම ගහක් කපපුවාම අත්තක් කපපුවාම ඒ කට් එකේ තුවාල කැලල මත ගාන සීලන්ට් එකක්. මේක පැත්තකින් තියමු. රෙදි කෑලි. ඔය හැම එකම මේකේ තියෙනවා. මේක ඔයිල් ගාපු රෙදි කෑල්ල. මේක සාමාන්‍ය රෙදි කෑල්ල. එතකොට බ්‍රෂ් තියෙනවා සාමාන්‍ය ඔය යොදා ගන්න දේවල් ටූත් බ්‍රෂ් එක එතකොට වැලි කඩදාසි සෙට් එකක් තියෙනවා ඇමරි පේපර්ස් කියලා අපි කියන්නේ එක එක සයිස් වල එක එක ග්‍රිප් වල වැලි කඩදාසි සෙට් එකක් තියෙනවා මේක ඇත්තටම හෑන්ඩ් සෝ එකක් මේක ජපනිස් එකක් අපි මේක ඇත්තටම මට නම් ගොඩාක් වුමනා වෙන්නේ නැහැ අපි මොන හරි අත්තු ටිකක් බැල කරගන්න හරි යාලේ එකක් කපා ගන්න එතකොට බොන්සයි මොන හරි යමතෝරි මැටීරියල් එකක් කපාගෙන අරගෙන ඉන්න ඒ වගේ දේවල් වලට තමයි මේක යූස් කරන්නේ මේක බොහොම
බොහොම හොඳට කැපෙන එකක්. මම ඉස්සෙල්ලා මේ ටික මෙහෙම තියාගෙන ඉමුකෝ. ඔය ටික තමයි බඩු. මේ ටික දැක්කහම ඕගොල්ලන්ට හිතෙනවා ඇති අපි කියන්නේ අර අර ඉන්ටර්ගේෂන් වලට පාවිච්චි කරන්න ඒ කියන්නේ මේ මිනිස්සුන්ට වද දෙන්න අර නිය උගුල්ලන්න ඇඟිලි කපන්න අපි කියමු ඔත්තුකාරයෙක් වගේ ආවොනහම මේ වගේ අර ඒගොල්ලෝ අපි දකින්නේ කාටුන් වලත් අර මෙහෙම එකක් දිගේ යනවා ඒකේ තියෙනවා මේ වගේ අලු ඒ වගේයක් වගේ තමයි මේ සෙට් එක පේනවා ඇත්තේ ඇත්තටම මේ හැම දෙයකින්ම යොදා ගන්න ඊට નિયમિત කාර්යයන් තියෙනවා බොන්සයි ටූල්ස් වලින් කියලා. මම ඉස්සෙල්ලාම පටන් ගන්න මේක අපි කියනවා බොන්සයි සිස එකක් කියලා. සාමාන්‍යයෙන් කියවෙන්නේ මේක ට්‍රික් කට කියලා. මේ බොන්සයි මේ ට්‍රික් කට එක ජපන් කඩේක තිබිලා අපේ තියෙනවනේ මේ බොන්සායි කමියුනිටි තියෙනවනේ අපි කතා කරන්නේ අපි බොන්සායි කට්ටිය මේකතු වෙලා ලංකාවේ සමහරු කියනවා අන්න අතන ටූල්ස් වගේක් තියෙනවා එතන කතුරු ඒවා මේවා තියෙනවා අනුපාඩු ඒවා තියෙනවා ජපානින් ගෙනාපු තැනක සමහර විට බොන්සායි සිස්ටම්ස් උත් ඇති කියලා. ඒ වගේ ගිය වෙලාවක මගේ මිත්‍රෙක් ඉන්නවා බොහොම බොන්සායි සම්බන්ධයෙන් ඔය වගේ ක්ලූස් දෙන ගිහිල්ලා ඉවර වෙලා ඒව බලන හොයන රසික හපංගම කියලා. එතකොට රසික ගිහිල්ලා ඒ වගේ ජපන් බඩු කඩේකට ගිහිල්ලා මට ෆොටෝ එකක් දැම්මා. මේ දැන් ඔයාලට පෙනේ ඊයේ ෆොටෝ එකේ එතකොට තිබ්බ තත්ත්වේ. මේ විදිහට තමයි මේ ට්‍රික් කට එක තිබ්බේ. ඊට පස්සේ ගෙනල්ලා කෙරවලවල් කැඩිලා තිබුණේ. මේක හොඳට මලකඩ ඇවල සුද්ධ කරලා ඒක දැන් මේ හොඳ තත්ත්වෙන් පාවිච්චි වෙනවා. මේක තමයි මම වැඩියෙන්ම පාවිච්චි කරන මේ බොන්සයි ටූල් එක. මේකේ විශේෂ ලක්ෂණය දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මේක හොඳට මුවහත් කරලා තියෙන්නේ. මේක මම හිතන්නේ මෙහෙම zoom කරාම පේනවා ඇති මේ ආකාරයට. මේ මම මේ පෙන්වන්න හදන්නේ මේවැ විශේෂත්වය. මේ පැත්තත් හොඳ ඇන්ගල් එකකින් ගාලා තියෙන්නේ. මෙතනත් ගාලා තියෙන්නේ මෙතන මේ ෆ්ලැට් තියෙන්නේ ඒවැ හැඩ තියෙනවා. ඒගොල්ලන්ගේ මේ මාර ටෙක්නික්ස් තියෙනවා. එතකොට මේකේ හොඳට ලකට බැලුවොත් තියෙන්නේ මේ ස්ටීල් ඒ කියන්නේ වාණේ වර්ග දෙකක් එකට අලවල වගේ ගොල්ලෝ අර කියනවනේ ඔකට ෆෝජ් කරනකොට ඒකට තියලා තලලා එහෙම හදලා තියෙන්නේ හොඳට කැපෙනවා. ලේසියෙන් මොට්ට වෙන්නේ නැහැ. බොහොම ලේසියෙන් කිසිම අවුලක් නැතුව කැපෙනවා. එතකොට අත්තක් කොලයක් ට්‍රික් එකක් හපද්දි ඉතාම ෂාප් කැපුමක් එනවා. ඉන්න මම පෙන්නන්න ලංකාවේ ගොඩ බොන්සායි කරන කට්ටිය මේ පාවිච්චි කරනවා. මේ අපි කියනවා මේකට මොන්ටිසෝරි කතුර කියලා. පේපර් කටර්ස් මේවා පොඩි ළමයින්ට කඩදාසි කපන්න තියෙන්නේ. හැබැයි කඩදාසි කැපුණාට මේකේ අර විදිහට ලොකු ඇන්ගල් එකකින් නෙමෙයි මේ මෙතන මේ ෂේප් කරලා තියෙනවා ළඟ ඇන්ගල් එකකින්. එතකොට මේ ළඟ ඇන්ගල් එකකින් මේ අත්තක් හරි මොනවා හරි කැපෙනකොට ඒ අත්ත තැලෙනවා. ඒක ෂාප් කට් එකක් නෙමෙයි. ඒ කට් එක ෂාප් නොවුනොත් එතන තැලුනොත් එතන සමහර වෙලාවට දිලීර ආසාදනය වෙන්න පුළුවන්. අපි කට් පේස්ට් එකක් ගාලා මෙහෙම කරත් වුන්ඩ් එක සීල් වෙලා යන්නේ නැහැ. ට්‍රික් කට් එකක් මීට පරිබාහිරව යොදා ගන්නම නම් හොඳයි. ඕගොල්ලන්ට මෙහෙම ට්‍රික් කටර්ස් ඇත්තටම හැමෝටම හොයාගන්න බැරි නිසා කතුරක් ගන්නකොට ඒ කතුරේ බලන්න මෙහෙම ඇන්ගල් එක මේ අඩු ඇන්ගල් එකකින් තියනවාද කියලා. මෙහෙම ලොකු ළඟ ඇන්ගල් එකකින් තියෙන කතුරු ගන්න එපා. ගහට හානිදායක. ඒක නිසා මේ වගේ එකක් හොයාගන්න බැරි වුණොත් ඒ කතුරේ අර ගුණාංග ටික තියනවාද කියලා බලන්න. මේ මොන්ටිසෝරි කතුරුන් පාවිච්චි කරන්න එපා. මේක අති විශේෂ එකක් මට. අපි කියනවා බ්‍රාන්ච් කට එකක්, කොන්කේව් කට එකක් කියනවා. කොන්කේව් කට කියන්නේ මේ හැඩයට තමයි මේක ඇතුළට කැපෙන්නේ. මේක ජපනිස් එකක්. මේකේ ආගිය කතාව කියන්න බොන්සායි කරන මුල කාලේ මම බොන්සායි කරනවා දැකලා ඒකට බොහොම ආස වුණා. මගේ ඉස්කෝලේ පන්ති සගේ ධනුෂ මදුසංක කවිසේකර කියලා
මිනිහා ඉන්නේ ජපානයේ. එහේ ඉඳලා මේක හරි ෂෝක් වැඩක් මම බොන්සයි ගාර්ඩන්ස් දකින්නවා මෙහෙමයි ඕක කරගෙන ඵලයන් මෙහෙමයි කියලා ඉවරලා කියනකොට මම එකපාරක් මැසේජ් එකක් දැම්මා මේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ බොන්සයි ටූල්ස් නැහැ. ඒක නිසා පුළුවන් නම් ඔයගලන්ගේ ওই තියෙන පරණ බඩුවෙක් අහු ගන්න එහෙම තැන් වලින් යන එන තැන් වලින් සමහර වෙලාවට රටවල් වල බොන්සයි සේල්ස් තියෙනවා. එහෙම මේ තැනකට ගිහිල්ලා ඉවර වෙලා බොන්සයි ටූල් සෙට් එකක් මට මේ දාලා ඉවපම් මේ ලොකු ගාණක් වියදම් කරන්න එපා. යකඩ බරට වගේ ඕවා විසිකරන එහෙමනේ තියෙන්නේ. එහෙම දාලා මට එවන්නයි කියලා. ඊට පස්සේ අපි දන්නවා මේ පිට රටවල් වල වැඩ කරන සහෝදර සහෝදරියෝ බොහොම කාර්යබහුල ඒගොල්ලන්ගේ ජොබ් ඒවත් එක්ක මට මොකද්ද අවශ්‍යම එක කියලා කිව්වහම මම කිව්වා මේ හොයාගන්න අමාරුම සහ මට නැත්තේ කොන්කේප් රටයක් කියලා. ඊට පස්සේ මගේ මිත්‍රයා බලලා අන්තර්ජාලයෙන් හොයලා ඒගොල්ලන්ගේ කනේෂන් කියන බ්‍රෑන්ඩ් එකේ කොන්කේප් රට එකක් අලුත් එකක් අරගෙන මට ඒවල තිබ්බා. මේක මේ ඉතාම විශේෂයි සහ හරිම ක්වොලිටි ටූල් එකක්. Thank you ධනුෂ. මේකේ ඔයගලන්ට මම මේ ලං කරලා පෙන්නන්න මෙහෙම මේ දෙපැත්තෙන්ම මෙහෙම එකතු වෙලා තමයි මේකේ කැපෙන්නේ. කැපුම් මුහුණත මේ තියෙන මේ විදිහට ඒ සර්ෆස් එක එකට එක වදින්න නැතුව චොට්ටක් එහාට වෙලා තමයි මේකේ වදින්නේ. මේක තමයි ඒකේ හැඩය. පොඩ්ඩක් යටට ඇතුළට හැවිලා කැපෙනකොට තමයි ඉතා වේගෙන් කැලස්ෆෝම් වෙලා මේක වහගන්නේ සහ ඉදිමුමක් නැතුව වටේ ඉදිමිලා කැලස්ෆෝම් වෙන එහෙමනේ ඉදිමිලානේ ඒ ඉදිමුණු ගතිය නැතුව යනවා අර ඇතුළට හැරිලා වහපුවාම මේකෙන් ගානට පිරෙලා සීල් වෙලා යනවා. එතකොට ඒ විදිහට අතු කපන්න ඒ වගේ දේවල් කරන්න තමයි මේ කොන්කේව් කට එක එහෙම නැත්නම් බොන්සයි බ්‍රාන්ච් කට එක යූස් කරන්නේ. හරිම මේ තෘප්තිමත් සද්දයක් එනවා මේකෙන්. ඒ කියන්නේ කපනකොට බොහොම ලස්සනයි බොහොම ලේසියෙන් කැපෙනවා කපල. අනිත් එක කට් එක හරිම මේ හරිම ෂාප් කට් එකක් තියෙන්නේ. එහෙම මේ අතට කැප් දැන් මේක මේ අතට කැපුවේ එතකොට මෙහෙම කැපෙන්නේ. එතකොට මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේක මම zoom කරලා පෙන්නන්න. මෙතන මේ පොත්ත එහෙම තුවාල වෙලා මේවා වෙලා කියන්නේ පොත්ත තැලිලා නෙමෙයි කැපෙන්නේ බොහොම ෂාප් කට් එකක් මේකින් කැපෙන්නේ. ඇත්තටම මේක ඒ දවස්වල ජපානයේ කියන්නේ එවපු කාලේ ජපානයේ මුදලින් ගත්තොත් දැන් මේක වෙනවා සාමාන්‍ය රුපියල් 20000ක් 25000ක් විතර වෙනවා. බොන්සයි ටූල් හරිම ගණන්. එතකොට බොන්සයි කරන ගොඩ දෙනෙක් ගාව බොන්සයි ටූල්ස් තියෙන්නේ එක සෙට් එකක් තමයි. ක්වොලිටි සෙට් එකක් තියෙනවා නම් ඒකේ ඒගොල්ලෝ මේ දිගටම පාවිච්චි කරනවා. අර අපි දකිනවනේ දැන් අපි දකිනවා වෛද්‍යවරේ පුහුණු වෙනකොට ඒ පුහුණු කාලේ ගන්න මට මතක හැටියට ලිත්මාන් කියලා අර ස්ටෙත් එකක් ස්ටෙතොස්කෝප් එකක් කියන්නේ වේද නලාව තමයි ඒගොල්ලෝ මුළු ජීවිත කාලෙම පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට හොයලා බලන්න. මොකද ඒක තමයි ඒගොල්ලන්ට පුරුදු වෙලා තියෙන්නේ. භෞතික ද්‍රව්‍යයක් උනත් ඒකට පණක් ලැබෙනවා වගේ වෙනවනේ. ඒක තමයි ඒගොල්ලන්ට කම්ෆර්ටබල්. ඒ වගේ තමයි. දැන් අපි දකින්නේ අර මේ ක්වීන් සංගීත කණ්ඩායමේ බ්‍රයන් මේ එයා ඕනෑම තැනක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ එයා අවුරුදු 18 දී එයා විසින්ම නිර්මාණය කරගත්ත ඉලෙක්ට්‍රික් ගිටාර එක. ඒ වගේ තමයි බොන්සායි නිර්මාණ කරවන්න තියෙන අර දොස්තරලගේ ස්ටෙතොස්කෝප් එක වගේ චිත්‍ර ශිල්පීගේ වර්සෙට් එක වගේ බොහොම වටිනා හැම වෙලෙම පාවිච්චි කරන සහ හැම වෙලෙම ළඟ තියාගන්න ටූල් සෙට් එකක් තමයි මේ ඒගොල්ලන්ගේ මුලින්ම මිලදී ගත්ත සහ හැමදාම පාවිච්චි කරන බොන්සායි ටූල් එක. ඊළඟට බලමු මේක වයර් කට් එකක්. මේකත් බොන්සායි වලට යූස් කරන වයර් කට් එකක්. මේකත් අර විදිහටමයි අපි පරණ ජපනිස් මේ බඩු ගේන තැන් පීරනකොට හම්බෙච්ච එක. මේ විදිහට මේ නඩත්තු කරගෙන යනවා එකින් එක මම කියලා. මේක වයර් කට් එකක්. මේකත් බොන්සායි වයර් කට් එකක්. මේකේ මේ අඩුව දිගට තියෙන්නේ ඇතුලේ තියෙන දේවල්. දැන් අපි කියමු ගහක් ඇතුලේ
මෙයා මේ තනියට තියලා තියෙන්නේ. මෙතන නිකන් බොන්සයි නෙමේ මේ වදකාගාරයක් වගේ පේන නිසා. මෙයා ඩෙස්මෝඩියම් එකක්, කැස්කේඩ් මිනි කැස්කේඩ් එකක් ට්‍රේනින් එකේ තියෙන්නේ. ගොඩක් දෙනෙක් දන්නව මේක මේ බොන්සයි ලංකාවේ ওই ගෲප්ස් වල එහෙම ඉන්නයි. මෙයා වතුනනෝ ඩෙස්මෝඩියම් එක. ඒ වගේ මං කියන්නේ ඇතුලේ තියෙන දේවල් අපි කියමු ඇතුලේ වය එකක් කපන්න ගියාම මේක ඇතුලට රීච් කරගන්න අමාරුයි නෙමේ. මේ වගේ එකක් ආවොත් ඇතුලට යවා ගන්න බෑනේ අතත් එක්ක. එතකොට මේ දිගට අඬු දෙක තියෙන නිසා ඇතුලේ දේවල් රීච් කරලා වයස් කපා ගන්න ඒකට පාවිච්චි කරන්න. මේකත් එහෙම එකක්. මේක මම හදාගත්ත එකක්. මේක ප්‍රික්කට එකක් හැදිලා තිබුණේ. ඊට පස්සේ ඇතනම මම හදාගත්ත කිව්වට මේක තාත්තා තමයි මට ගාලා හදලා දුන්නේ. මේ දිගට තියෙන එක කපලා කොට කරලා පොඩි වයස් කපන්න පුළුවන්. ඔය දෙක තුනම මේ බොහොම කැමැත්තෙන් සහ වොමනාවෙන් හැම වෙලෙම වගේ පාවිච්චි කරන ටූල්ස් මේ. මේක අර ටිපිකල් බොන්සයි සිසර් එකක්. මේ දැන් අර බොන්සයි නිර්මාණ ශිල්පියෝ සහ අපි කියන්නේ ට්‍රැඩිෂනල් ජපනීස් කට්ටිය ක්‍රික් කටර්ස් වලට යනවට වැඩි ඒගොල්ලෝ හැම එකටම ගොඩක් දේවල් වලට මේක පාවිච්චි කරනවා. මහතත්තක් කපන්න පුළුවන් වුණා, හීනියත්තක් කපන්න පුළුවන්, සමහර වෙලාවට චූටි වයර්ස් පවා මේකෙන් කපනවා. මේව බොහොම ශක්තිමත් හදලා තියෙන්නේ. මේක චූටි ඩැමේජ් එකක් තියෙනවා බ්ලේඩ් එකේ. මම ඒක එච්චර ගන්න කියන්නේ මේක මුවහත් නැත්තේ නෑ. මේක මුවහත් හොඳේ. නමුත් මම මේක පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට ගහ ප්‍රීපොට් කරනකොට ගහේ මුල් ටික කපන්න. මේක සෙකට එකක්, ජපනීස් එකක්. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මේකේ මේ ලෙදර් ස්ට්‍රැප් එක එහෙම මේ මම දාලා එහෙම කැඩිලා තිබ්බේ. බොහොම මුවහත් කරලා එහෙම හදාගත්ත එකක් මේක. මම ඇත්තටම මේක බොන්සායි වලදී මේ අතු කපන්න නෙමෙයි මේක පාවිච්චි කරන්නේ. මේක මම මොනවා හරි මෙටීරියල්ස් ටිකක් හොයන්න යනකොට කොහේ හරි අපි කියමු කොයාම දෝරි හරි මොනවා හරි අතු ටිකක් කපාගෙන අපි පැල කරගන්න අතු ටිකක් කපා ගන්න එනවනේ. එතකොට ඒ වගේ වෙලාවන් වලට අතු කපන්න ඒවට පාවිච්චි කරන්නේ මේක. මේක මේ හොඳින් කැපෙනවා. මේ මම කපලා පෙන්නනම් මම මේ අතු ටිකක් කියනවා හොඳින් කැපෙනවා. මේක බොහොම ලේසියෙන් මේ හොඳ කැපීමක් හොඳට කපන්න පුළුවන් මේකේ. නමුත් මම සෙකට එකක් අපි කියනවා මේක මෙහි අය මේ කෘෂිකර්මයේ හැම උගන්නන කට්ටිය උගන්නන්නේ සිකටිය හතුර සිකටියරේ කියනකට මේ ඒකක් මේක. මේ සෙකට එක ගොඩක් අය මම දැකලා තියෙනවා අතු කප්පාදු කරද්දී පාවිච්චි කරනවා බොන්සායි ගස් වල. මේක ඒ අතු කප්පාදු කරන්න පාවිච්චි කරන්න එපා. මොකද මේක එක පැත්තේ මේ තලය විතරයි මෝහක්. මෙතන තියෙන්නේ මේක මේ බොහොම මේ ආම් එක බ්ලන්ට් එකක්. මේ ඒක මේ කැපෙන එකක් නෙවෙයි. එතකොට අපි ඔයාලට පේනවා ඇති මේකෙන් මේ ආම් එකෙන් මේක අල්ල ගන්නවා. මේකෙන් මෙහෙම කැපෙනවා. කැපුණාම මේ කැපුණට මේ කැපත්ති මේ තදවීමත් එක්ක මේකෙන් මේක තද වෙනකොට මෙතන මේ පොත්ත බැලිලා යනවා. ඒක හොඳ දෙයක් නෙවෙයි. ඒක නිසා හැම වෙලේම බොන්සයි ටූල්ස් භාවිතා කරද්දී බොහොම කැපුම් කෙටුම් කරන දේවල් බොහොම ෂාප් කරන්න වග බලා ගන්න. ඒ ටිෂුස් අපි කියමු කැම්බියම්, ෆ්ලෝයම්, ශයිලම් ඒ දේවල් කැපිලා අයින් වෙද්දී බොහොම ක්ලීන් කට් එකක් තියෙන්න ඕනේ. කට් එක ක්ලීන් වුණාම කට් ටේස්ට් එකක් හරි මොනවා කට් ටේස්ට් එකක් හෝ ස්වභාවයේ තිබ්බත් නිකන් මොකුත් ගාන්නේ නැතුව තිබ්බත් එක යාට අග්ගාලා සීල් කර ගන්නවා, වහ ගන්නවා. හැබැයි තැලිලා පොඩි වෙලා තිබ්බෝ එක යාට වහ ගන්න මේව කර ගන්න අමාරුයි. දිලීර ආසාදනයේ දලා ඒක ගැටලුවක් වෙන්න පුළුවන්. මේක කලින් වීඩියෝ එකේදීත් මම පෙන්නුව මේක රූට් ට්‍රික් එකක්, ජපනීස් එකක්. අර විදිහමයි පරණ ජපන් යකඩ බඩු කඩ කීරලා හොයාගත් එකක්. මේකේ මේ විදිහ හැඩය මේක. මෙතන අර නියපහුරු වගේ තියෙනවා මේ පාද තුනක්. ඒකෙන් පුළුවන් අපිට අර ලොකු බොන්සායි එකක හරි ට්‍රේන් කරන ලොකු තියෙන එකක පස්පුරුල් කරලා මුල් වතු කරගෙන ඒ වැඩේ කරගෙන යන රීපොට් කරද්දි එතකොට මේ පැත්ත මේ විදිහ හැඩයක් තියෙනවා. හීන් කරලා තියෙනවා මේ පොට් එක වටේ මෙහෙම කපාගෙන බුරුල් කරගන්න ඉහින් කරගන්න.
මේ ඒකට භාවිත කරන්න. තව තියෙන්නේ මේ bonsai tool විදිහට අර ටික තමයි මම ගොඩක්ම භාවිතා කරන්නේ. මට නැති bonsai tool දෙකක් තියෙනවා. ඒක ඇත්තටම මට ලොකුවට අවශ්‍යතාවයකුත් නැහැ. එකක් තමයි knob cutter එක. මම මේ මෙතන පෙන්නන්නම් මේ මේක තමයි මේ බාණ්ඩි ෆොටෝ එක. ඒකේ knob cutter එක කියන්නේ මෙහෙම හොප් දෙකක් කප් දෙකක් වගේ ඇවිල්ලා මෙහෙම වැහිලා කැපිලා යනවා. එතකොට අපි කියමුකෝ මේ අත්ත කපලා දාන්න ඕනේ වුණා කියලා. එතකොට පොඩ්ඩක් මේක හැරිලා කැපුනේ නැතිව වුණාම මේක අපි මේකෙන් කපලා දානවා. හරි ලස්සනයි සද්දි. එතකොට මේ ඒ අවස්ථාවේදී මේ කොටස අයින් කරගන්න වුණාම ඒක ඇතුළට හැරිලා කැපෙන්න තමයි knob cutter එක පාවිච්චි කරන්නේ. කියන්නේ අර knob එකක් වගේ තියෙන මේක අපි knob එකක් නම් ඒක ඇතුළට හැරිලා කැපෙන්න ඒක යූස් කරන්නේ. මට ඒක ඇත්තටම විශේෂ අවශ්‍යතාවයක් උනේ නැහැ. මට මේ concave cutter එකේ නු ඒ වැඩි කරගන්න පුළුවන්. මෙහෙම ඇතුළට හැරිලා කැපෙනවා. මේක knob cutter එක යවුනාට හැම වෙලාවෙම භාවිතා වෙන bonsai tool එක. එතකොට තව එකක් තියෙනවා. ට්‍රන්ස් ස්ප්ලිටර් එක කියලා මේ රූපේ මේ පෙන්නන්නේ ට්‍රන්ස් ස්ප්ලිටර් එක. ඒකෙදි කරන්නේ අපි ලොකු අතු ඇත්තටම මට ඒකේ අවශ්‍යතාවය ලොකුවට එන්නේ නැහැ. මම පුංචි මට්ටමේ බොන්සයි නිර්මාණ තමයි කරන්නේ. ෂෝහින් ටයිප් එකේ වගේ නිකන් පොඩි එහාට මෙහාට කරගෙන මේ මේසයක් උඩ තියාගෙන මේන්ටේන් කරගන්න ඕන එකක් කරන්න පුළුවන් ඒවා තමයි මම නිර්මාණය කරන්නේ. මගේ අමාස විදිය. උනාට ලොකු ගස් බොන්සයි කරද්දී අපිට සමහර වෙලාවල් වෙනවා අත්තක් නවා ගන්නකොට සමහර වෙලාවට ඒ අත්ත නවන්න බැ හරිම දරනලු. එතකොට අපි කරන්නේ මේ ට්‍රාන්ස් ස්ප්ලිටර් එක සරි බ්‍රාන්ස් ස්ප්ලිටර් එක පාවිච්චි කරලා අර අත්ත මෙහෙම අල්ලලා තද කරපුවහම මේක පැලෙනවා කීප තැනකින්. පැලුනහම අපිට පුළුවන් මේක වය කරලා නවලා අපිට අවශ්‍ය විදියට ප්ලේස් කරගන්න. ඒකට තමයි branch split එක පාවිච්චි කරන්නේ. ඇත්තටම branch split එක මට අවශ්‍ය වෙලත් නෑ ලොකුට. මේ මං ගාව branch split එකක් නෑ. මේක මේ පොඩි කීයක්. අතු එහෙම මේක මෙහෙම තිබ්බට ඉතාමත්ම හොඳ මට්ටමේ කැපෙනවා. ඕනෑම මේ චූටි උනාට ඕනෑම සාමාන්‍ය මේ අතක් සයිස් මේ අතක් වුණත් මේ බොහොම නිකන් විනාඩියේදී කපලා දා ගන්න පුළුවන්. මේකත් ජපනීස් එකක්. මේකත් අර විදිහට හොයාගත් එක. අර මේක වගේම තමයි. මේකත් ඒ විදිහ එක. මේක ටිකක් ලොකු දෙයක් කරගන්න පුළුවන්. මේක ෆෝල්ඩබල් සෝ එකක්. ඒක බොන්සයි වලට අපි පාවිච්චි කරනවා. එතකොට තව මම භාවිතා කරන දෙකක් තියෙනවා. මේවා මේ අපි කියනවා වුඩ් කාවින් ටූල්ස් කියලා. අපි කියන්නේ ලී වල කැටයන් කපන කට්ටිය පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ දේවල්. එතකොට මේක මේ පොඩි මේ ඇංගල් එකක් තියෙනවා. එතකොට අපිට මොනවා හරි හාර ගන්න ඒ වගේ දේවල් කරන්න මේක ඉතා පහසුයි. මේක ෆ්ලැට් එකක්. එතකොට අපි සමහර වෙලාවල් තියෙනවා අපිට ගහේ අපි කියමු කැලස් ෆෝම් වෙලා තුවාලයක් වැහෙන්න එනවා. එතකොට ඒ වගේ දේවල් වලදී අපිට ඒක හාර ගන්න එහෙම නැත්නම් ඒ අග චූටක් සූරලා ඉවර වෙලා මේ කියන්නේ ස්ටිමියුලේට් කරනවා කියලා ඒ කැලස් හදෙන්න ආපහු ඒක උත්තේජනය කරගන්න ඒ වගේ දේවල් වලට. එතකොට ඩෙඩ්වුඩ් එකක් පොඩ්ඩක් කාප් කරගන්න ඒ වගේ දේවල් වලට මම මේ දෙක යූස් කරනවා. මේකත් එහෙමයි. මේක මේ පොඩි පිහියක්. මේකත් මේ ජපනීස් එකක්. මේව ඇත්තටම মালටි පර්පස් ඒගොල්ලෝ හදන හැබැයි හරිම ෂාප්. හරිම මේ හයියි. ඕන දෙයක් කපන්න, කොටන්න, හෝරන්න ඕන දෙයක් කරන්න පුළුවන්. මේක. මේ කොපුව නම් මේ මම එමෙහිට පස්සේ හදාගත්ත එකක්. එතකොට මේකත් ඒ වගේ පොඩි ප්‍රූනින් ෂියර් එකක්. අර විදිහම තමයි. මේක සුදු යකඩ. මේකත් මේ ඉතා හොඳින් කැපෙනවා. මේක ඇත්තටම මම මෝහත් තියලත් නෑ. ගෙදර දොරේ වැඩවලටත් මේක මම පාවිච්චි කරනවා. මේක මේ හරිම මෝහත්. ඕන එක කපන්න පුළුවන්. මේකේ මේ කොල්ල නම් කොල්ල කැපෙනවා. අතු නම් එහෙම කැපෙනවා. ඕන එකක් මේව කරගන්න එහෙම වැඩ කරගන්න පුළුවන්. මේකත් මේ ජපනීස් එක.
එතකොට ඕගොල්ලෝ හිතන ඇති මේ මේ මිනිස්සු ඇවිල්ලා මේ ජපනීස් සේවා කියලා මේ මහා ගොඩක් එකතු කරගෙන මේ අපිට ගේනවා අපිට හොයාගන්නත් නැහැ කියලා. එහෙම නේ ඔය හැම එකටම මේ ආදේශකයක් විදිහට මේ ලංකාවේ තියෙන අපිට තියෙන කතුරු තියෙනවා. එතකොට අපිට ඇතුළට කපා ගන්න අත්තක් කපලා කපන්න බැරි නම් අපි කරනවා සාමාන්‍ය මේකකින් උනත් කමක් නැහැ. මේ බ්‍රාන්ච් කට එකක් නැත්තම් මොනවා කරන්නේ? हिमीटेव आर्थिक मम दवस अर जपन जाति කඳවාගෙන ඉන්න කඳවුරේ ඩිම්බෙලෙක් එක කරපු බොන්සායි නිර්මාණය අද ලෝක මට්ටමේ නිර්මාණයක් වෙලා තියෙනවා. අපිට බොන්සායි ටූල්ස් ඕනෙම කියලා එකක් නේ අපිට නිර්මාණ කරන්න. එතකොට අපිට ගන්න ඕන දෙයක් ගන්න. මෙහෙම කියතක් නැත්තම් යකඩ කපන කියතකින් ඒක කපා ගන්න. කපලා ඉවර වෙලා අර තැලිච්ච තැන තියෙනවා නම් ඒප නයිෆ් එකක් ගන්න. හොඳ කැපෙන පීයක් සුදු යකඩ පීයක් තියෙනවා. चाइनीज़ क्वालिटी
ඒවා ටිකක් ගෙන්නලා දෙන්න. ගන්න අය ඉන්නවා. ආසද අය ඉන්නවා. එකතු කරනවා. ළමයි ඉන්නවා බොහොම ආසාවෙන් pool එකක් නැතුව. අපි ගන්නවා ඔන්ලයින් ගෙන්න ගන්නවා. ඒවා සමහර වෙලාවට පාවිච්චි කරන්න බෑ. එහෙම හිදසක් තියෙනවා. එතකොට bonsai material soils තියෙනවා අකඩමා ඒ වගේ එතකොට මේ පමිස් ලාබරොක්ස් ඒ වගේ දේවල් ගෙන්නලා එහෙම මාකට් එකක් හදන්න විකුණන්න පුළුවන්. තව දෙයක් කියන්න තියෙනවා ඕගොල්ලෝ ළඟ bonsai tools තියෙනවා නะ. ඕගොල්ලෝ bonsai tools දැනටමත් භාවිත කරනවා නะ. අනේ බොහොම පරිස්සමෙන් භාවිතා කරන්න. මම දැකලා තියෙනවා bonsai tools තියෙන මිනිස්සු ඉන්නවා. තියෙන tools දැක්කහම අපි කියන්නේ අර බල්ලොබත් කන්නේ කියලා. මලකඩ කාලා තැන් තැන් වල දාලා අපි ගහක් රීපෝට් කරා නම් එතන දාලා එතන එළිය දාලා ගිහිල්ලා වෙන වැඩක් කරනවා. පස්සේ හම්බෙන්නේ වැස්සට තෙමිලා මේවා වෙලා මලකඩ කාලා ගන්න දෙයක් නෑ. තමුන්ගේ bonsai tool set එක බොහොම පරීක්ෂාවෙන් අන වගේ මේ පාවිච්චි කරන්න. මොකද එතකොට තමයි එකක් ශිල්පේ පිටන්නේ එකක් ඒක. අනිත් එක මේ bonsai සම්බන්ධව සහ tool සම්බන්ධව ඊට භාවිත කරන දේවල් එක perfectionist කෙනෙක් වෙන්න. උපරිමයෙන් කරන්න clean තියාගන්න. මේ branch cutter එක කියලා. ඒ branch cutter එකකින් අපි අතු ටිකක් කැපුවාම නුග කුලේ හෝ ඒ වගේ දේවල් සමහර වෙලාවට මේ වලස් ඇඳිරිය උනා මොනවා හරි මේක හෝ twig cutter එකේ කපුවාම මේකේ රැඳෙනවා මේකේ කිරි. කහටක් වගේ එකක්. ඒක බැඳෙනවා ඊට පස්සේ කැපෙන්නේ නැතු යනවා මේක blunt ඊට පස්සේ කැපුවාම කැපෙන්නේ. ඒවා සුද්ධ කරලා තියාගන්න. ඔයිල් පාකඩේකින් මේ කියලා දාන්න. මේ ඔයිල් කරන්න. මේක කාලෙකට සැරයක් මේව මේන්ටේන් කරන්න. මොකද මේ දේවල් bonsai community එකේ කරන මොට්ට වෙනකොට sand paper එකක් අරගෙන මේක ඒ තියුණු කරගන්න මොහොත තියාගන්න. ලස්සන ට්‍රික් කට එකකින් හොඳට තියෙන මලකඩ කාපු කියන මලක අපිත් මලකඩ ගෑවිලා එහෙම නෙමෙයි මේ දේවල් බොහොම clean තියාගන්න. ගස් clean තියාගන්න. Tools clean තියාගන්න. එහෙම කරන්න තමුන්ගේ අනිත් ජීවිතේ දැන් මට මේ මගේ බිරිඳ කියන ප්‍රධාන දෙයක් තමයි ඔයා මේ bonsai කරද්දි හරිම ටයිඩි හරිම මේ බොහොම පිළිවෙලයි. මම අනිත් මගේ ජීවිතේ අනිත් දේවල් කරද්දි සමහර දේවල් වලට එහෙම පිළිවෙල නැහැ. නමුත් මම bonsai කරද්දි හරි පිළිවෙලයි. මොකද ජපන්නොත් හරි පිළිවෙලයි. ඒගොල්ලන්ගේ කලාවත් හරි පිළිවෙලයි. ඒක නිසා ඒක ක්ලීන් ඒක ටයිඩි පිළිවෙලකට ඒ වැඩේ කරා. අපි දකින්නේ මේ නයිජල් සෝන්ඩර්ස් හොන්නේ දැක්කාම කිසි පිළිවෙලක් නැහැ ඌගේ. ඒ වුණාට ගස් ටික වාර ක්ලීන් වාර ටයිඩි හරිම ලස්සනයි. ඒ වගේ. එහෙමනම් අදට bonsai tools ගැන කතා කරා වේ ඇති. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කියන අහන්න. මේ මොන හරි දේවල් තියෙනවා නම් ඒක අපි සාකච්ඡා කරමු. ඊළඟ දවසේ ආයෙමත් වෙන වීඩියෝ එකකින් හම්බ වෙනකන් එන ජය වේවා. සුබ දවසක්.